ආයුබෝවන් ඔබ දන්නවා සෑම සතියකම ගොවිබිම ඩන්නෝල් වැඩසටහන තුලින් අපි ඔබව කුසිකාර්මික පණිවිඩයකින් එහෙම නැත්නම් කුසිකාර්මික තොරතුරුකින් දැනුවත් කරනවා කියලා. ඉතින් මෙවරත් ගොවිබිම ඩන්නෝල් තුලින් අපි ඔබව හමු වෙන්න ආවේ සුවිශේෂී කුසිකාර්මික තොරතුරක් ඒ වගේම පණිවිඩ කිහිපයක් සමගින්. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ කුසිකාර්මික ශේෂ්ත්‍රය යුග පරිවර්තනයේට එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ කුසිකාර්ම ශේෂ්ත්‍රය පරිවර්තනයකට ලක් වෙමින් පවතින යුගයක් මෙම වර්තමාන කාලේ. හරිත සමාජ ආර්ථික ක්‍රමවේදය තුළ වස විසෙන්තොර පරිසර හිතකාමී කුසිකර්මාන්තයක් තුළ අපේ කුසිකාර්මික ශේෂ්ත්‍රය විවිධාංගීකරණය වෙමින් පරිවර්තනය වෙමින් තිබෙන කාලවකවානුව. මේ කාලවකවානුව අපේ ගොවි ජනතාවට ඒ වගේම කුසි ව්‍යවසායකට ඉතාමත් වැදගත් වෙනවා. හේතුව ඔබ වගා කරන භෝගය එහෙම නැත්නම් ඔබ වගා කරන ආකාරය සහ ඔබ වගා කරන ක්‍රමවේද මෙම පරිසර හිතකාමී කුසිකර්මාන්තය සමග ඔබට ගලප ගන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ පරිසර හිතකාමී කුසිකර්මාන්තය සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී නිතැතිම්ම අපේ සිහියට නැගෙන්නේ පලිබෝධ පාලනය. ඉතින් අද අපි ගොවිබිම ඩන්නලු තුලින් විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිත සමාජ ආර්ථික ක්‍රමවේදයක් තුල ක්‍රියාත්මක වන මෙම හරිත කුසිකර්මය සහ පලිබෝධ පාලනය සම්බන්ධයෙන්. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න එකතු කරගන්නවා කුසිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්ෂණ සේවයේ අතිරේක කුසිකර්ම අධ්‍යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහත්මයා. ඉතින් අපි ප්‍රභාත් නිශාන්ත මහත්මයා අපි ඔබතුමාව ගොවිබිම ඩන්නලු වෙනුවෙන් ආයුබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා. දැන් මේ හරිත සමාජ ආර්ථික ක්‍රමවේදයක් තුළ විශේෂයෙන්ම කුසිකර්මාන්තය අපි සඳහන් කළ පරිදි පරිසර හිතකාමී කුසිකර්මාන්තයක් බවට පත් වෙමින් යනවා. පලිබෝධ පාලනය කියන එක ඉතාමත් වැදගත් මේ පරිසර හිතකාමී කුසිකර්ම ක්‍රමවේදයක් පවත්වාගෙන යද්දී. එතකොට අපිට විවිධ වූ පලිබෝධකින් අපිට ශේෂ්ත්‍රයේදී හම්බ වෙනවා. එතකොට මේ පලිබෝධකෙත් එක්ක අපි අපේ ගුවි මහත්තුරු යම් යම් ක්‍රියාකාරකම් හරහා ඔවුන්ව මර්ධනය කරන්න පාලනය කරන්න යම් යම් කටයුතු සිදු කරනවා. ඉතින් ඇත්තටම අපිට මේ ගුවි මහත්තුරුන්ට අපිට පණිවිඩයක් දෙන්න පුළුවන් ද ඔබතුමාට මේ පලිබෝධකෙක් කියන්නේ කවුද? ඒ වගේම අපි කොහොමද මේ මෙයා පලිබෝධකෙක් කියලා සත්‍ය වශයෙන්ම අඳුනගන්නේ? පලිබෝධකෙක් කියන්නේ ඇත්තටම අපි සැලකුවොත් සාමාන්‍යයෙන් අපි වගා කරන ශේෂ්ත්‍රයක අපේ වගාවට ආර්ථිකව හානිදායක මට්ටමක් ඇති කරනවා නම් ඒ සතා අපි පලිබෝධකයෙක් කියලා හඳුන්වනවා. මේ පලිබෝධකයෝ කියන කාණ්ඩයට කෘමීන් ඒ වගේම සුද්ධ ජීවීන් ඊට අමතරව පසේදින සමත් කෘමීන් වගේ සත්තු ගොඩක් අයිති වෙනවා. නමුත් අපි මෙතනදී විශේෂයෙන්ම කතා කරන්නේ පලිබෝධ පාලනයේදී ශාකයේ පත්‍ර මතට හෝ ශාකයේ අපේ ඵලයේ මතට හානි කරන සතුන් ගැන. මේ වගේ සතුන් රාශියක් ඉන්නවා අපට වගාවද හානිදායක කරන. එතකොට මේ පරිසර හිතකාමී කුසිකර්මාන්තයත් එක්ක අපි මේ යන වෙලාවේ කුසිකර්ම දෙපාර්තමේන්තුව විසින් යම් යම් පරිසර හිතකාමී ක්‍රමවේදයන් තුලින් පලිබෝධකින් පාලනය කිරීමේ තාක්ෂණය එහෙම නැත්නම් දැනුම ගොවින්ට ලබා දීලා තියෙනවා. මම හිතනවා දැනුත් මේ මොහොත වෙද්දිත් ශේෂ්ත්‍රයේ යම් යම් පරීක්ෂණ දිගහැරෙනවා නේ. යම් යම් අත්දැකීම් අත්වදා බැලීම් සිදු වෙනවා. ඉතින් මේ පරිසර හිතකාමී කුසිකර්මාන්තයත් එක්ක මොනවාගේ වැඩපිළිවෙලක්ද ඇත්තටම මේ පලිබෝධ පාලනය විශේෂයෙන්ම ශේෂ්ත්‍ර භෝග සම්බන්ධයෙන් ඒ වගේ මිලවුලු සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් අනිකුත් භෝග සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ? ඔව්, ඇත්තටම පරිසර හිතකාමී පලිබෝධ පාලන ක්‍රමවේදය ගැන කතා කරනකොට කුසිකර්ම දෙපාර්තමේන්තුව මගින් සෑහෙන කාලයක් තිස්සේ මේ සඳහා විවිධ ක්‍රමවේද අත්හදා බලමින් නව ක්‍රමවේද අඳුනා ගැනීම සිද්ධ කරා. ඒක යටතේ තියෙන එක අංගයක් තමයි ඇත්තටම අපි ඔය කතා කරන ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවේදය කියන්නේ. මේ ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවේදය ඇතුලේ වුණත් විවිධ අංග ගොඩක් තියෙනවා. මේ විවිධ අංග ඇතුලේ පරිසර හිතකාමී ක්‍රමවේදයන් තමයි බහුතරයක් තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි මෑත කාලීනව හඳුන්ලා දුන්න එළවලු වගාවේ කරටි විදින පණුව, බටු වගාවේ කරටි විදින පණුව, ඒ වගේම ගෝවාවල කොලකන දළඹුවා, ඊට අමතරව තක්කලිවල ගෙඩි විදින පණුව, බණ්ඩක්කවල කරල් විදින පණුව, මේ වගේ සත්තු පාලනය කරන්න අති නවීන වූ විශේෂ ක්‍රමවේද හඳුන්ලා දුන්නා. ඒ එක ක්‍රමවේදයක් තමයි කහපාට විදුලි බුබුලක් අපි මෙතෙන්දී භාවිතා කරා ගොවි මහත්තුන්ට හඳුන්වා දුන්නා. මේ විශේෂිත විදුලි බුබුලේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මේක අපි පත්තු කරන්න ඕනේ, එහෙම නැත්නම් මේක දල්වන්න ඕනේ රාත්‍රී කාලේ. මේ කහපාට සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි කෘමීන් ආකර්ෂණය කිරීමක් සිද්ධ කරන්නේ ආලෝකයට. නමුත් මේ කහ විදුලි බුබුල මගින් කරන්නේ අපි කලින් කතා කරපු සලබය තම බිත්තර දාන ශේෂයට පැමිණලා මේ සලබය බිත්තර දෙවීම සිද්ධ කරන්නේ රාත්‍රී කාලේ. මේ කහ පැහැති විදුලි බුබුල රාත්‍රී කාලේ දැල්වීම මගින්
අපට මේ සලබයා අපේ ශ්‍රේෂ්ඨයට පැමිණීම වළක්වා ගන්න පුළුවන්. මේක එක ක්‍රමවේදයක් අපි හඳුන්වලා දුන්න සලබයන් පාලනය කරන්න. එහෙම නැත්නම් කොළ කන, ගෙඩි විදින, දලබුවන් පාලනය කරන්න හඳුන්වලා දුන්න එක ක්‍රමයක්. එතකොට ඒක මේ විශේෂ ප්‍රභේදයකට එහෙම නැත්නම් විශේෂ වර්ගයක වෙනුවෙන්ද තියෙන. එමෙත කියන්නේ මම අදහස් කරේ එළවලු වගාවේද එහෙම නැත්නම් වෙනත් ශේෂ්ඨ භෝගවලද කොහොමද? මේක විශේෂ වෙලා තියෙන භෝගය නෙමේ අපට හානි කරන පලිබෝධකයා. පලිබෝධකයා වෙන්නේ සලබ විශේෂ. ලෙපිඩොප්ටරා ගෝත්‍රයටයි සලබ විශේෂ කියන්නේ කීට? සමනල ගෝත්‍රය. සමනල ගෝත්‍රය. සමනල ගෝත්‍රය. ඕනෑම භෝගයකට මේ කහ බල්බ් එක පාවිච්චි කරලා පාවිච්චි කරන්න පුළුවන්. විදුලි බලයෙන් තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මම අත්හදා බලනවා දැනට අපි මේ සඳහා සූර්ය පැනලයක් භාවිතා කරන්න. එතකොට විදුලි බලය නැති ප්‍රදේශයක වුණත් ගොවි මහතුන්ට මේක පහසුවෙන් ස්ථාපනය කරන්න පුළුවන්. තවත් ක්‍රමවේදයක් අපි අඳුන්ලා දීලා තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා කරවිල කුලේ භෝගවලට හැදෙන වෛරස් රෝග. මේ වෛරස් රෝග පතුරවන්නේ සුදු මැස්සා, කුඩිත්තා වගේ සත්තු. එතකොට මේ සත්තුන් මුල් කාලයේ මේ වැලට හානි කරපුවාම වෛරසයේ ශාකයට ඇතුල් වෙලා මුල් කාලයේදීම වර්ධනය බාල කරනවා. මේ සඳහා අපි හඳුන්වලා දුන්න එක එක වැල තනි තනි වැල වහන්න පුළුවන් විශේෂ ක්‍රමවේදයක්. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා සිංගල් ප්ලාන්ට් කවර් කියලා. මේ ක්‍රමවේදය භාවිතා කරපුවම මුල් කාලේ කියන්නේ වැල හොඳින් වර්ධනය වෙලා පන්දලමට පැමිණෙන අවස්ථාව වෙනකන් අපට පාලනය කරගන්න පුළුවන් වෛරස් රෝග වාහකයන්ගෙන් වාහකයෝ පැමිණීම වළක්වන්න. එතකොට ඒ මගින් මුල් කාලයේදී වෛරස් රෝග ඇතිවීම නිසා වැල බාල වෙනවා කියලා අපි කියන දේ වළක්වා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට මේ ක්‍රමවේදයත් අපි අලුතෙන් හඳුන්වා දුන්නු නව පරිසර හිතකාමී ක්‍රමවේදයක්. මේ කිසිම අවස්ථාවක අපි වෙනත් කිසිම බාහිර යෙදවුමක් යොදන්නේ නැතුව පලිබෝධ පාලනය කරනවා. පළවෙනි ක්‍රමවේදී ආලෝකය භාවිතා කරනවා. දෙවෙනි ක්‍රමවේදී පලිබෝධකයාට ශාකයට පැමිණීම වළක්වාලීමේ ක්‍රමවේදයක් විදිහට ඒක භාවිතා කරනවා. පන්දලම දක්වා ගියාම වෙන්නේ ඒ අවස්ථාව වෙනකොට අපි නෙට් එක අයින් කරන්න ඕනේ. ඒ නෙට් එක අයින් කරන්න ඕනේ. නමුත් එතනදී මොකද ශාකය ඇත්තටම අපි වැදගත්ම කාරණේ තමයි පලිබෝධ පාලනයේදී ශාකය හොඳ දිරිමත් ශාකයක් කරොත් පලිබෝධකෙන් වෙන හානිය අවම කරගන්න පුළුවන්. ඒතර මුල් අවස්ථාවේදී අපි ආරක්ෂා කරන්නේ පැලයට වඩා වැඩිණු ශාකයක් ඔරොත්තු දීමේ හැකියාව වැඩි. එතකොට අපි මොකද කරන්නේ මේ වහලා තියලා පන්දලම අවස්ථාව වෙනකොට මාසයක් විතර වෙලා තියෙන වැලට ඒ අවස්ථාවේදී වෛරස් රෝග වාහකයෙන්ගෙන් වෛරස් ඇති වුණත් යම් මට්ටමකට මේ ශාකයේ ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒක කරවිල කුලේ භෝගවලට විශේෂද? එහෙම නැත්නම් තව මොනවාරි භෝග? ඔව් අපි මුල්ම අවස්ථාවේ අපි අධ්‍යයනයන් කරේ කරවිල කුලේ භෝග සඳහා. නමුත් අපි මෑත කාලයේදී තක්කාලි වගාව සඳහාත් මේක හඳුන්වලා දුන්නා. තක්කාලි වගාවෙත් වෛරස් රෝගය කියන්නේ ලොකු ඉතාම ගැටලු සහගත තත්ත්වයක්. එතකොට මේක වළක්වා ගන්නත් අපි මේ සිංගල් ප්ලාන්ට් කවර් කියන ක්‍රමවේදය හඳුන්වලා දුන්නා. එතනදී අපි භාවිත කරේ ශාකයට මාස දෙකක් ගියාම තමයි අපි සම්පූර්ණයෙන්ම මේ දැල අයින් කරන්නේ. ඒ දැල අයින් කිරීමෙන් පස්සේ මොකද ඒ වෙනකොට සාමාන්‍යයෙන් පැලයක් ඉතාමත්ම හොඳ දිරිමත් ශාකයක් බවට වර්ධනය වෙලා තියෙනවා. මල් පිපෙන අවස්ථාව තියෙන්නේ. එතකොට ඊට පස්සේ ගෙඩි හැදෙන්නත් බාධාවක් වෙන්නේ නැහැ. අපි මාස දෙකක් ගියන් පස්සේ දැල අයින් කරනවා. එතකොට තව මොන වගේ ක්‍රමවේද සාමාන්‍ය ශේෂ්ඨ භෝග සම්බන්ධයෙන් මේ පරිසර හිතකාමී පලිබෝධ පාලන ක්‍රමවේද අඳුන්වා දීලා තියෙනවද මම දන්න හැටියට? වඩිරුම් වගාව සඳහා සේනා දල්බෝගේ හානිය 2018 වගේ වර්ෂයක අපට ඇති වුණා. ඒ අවස්ථාවේදී අතන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පරිසර හිතකාමී ක්‍රමවේද ගැනම තම හුඟක් යොමු වුණේ. එහෙම යොමු වෙලා උද්‍යාන භෝග පරිශන ආයතනයත් ඒ වගේම මහලුප්පල්ලම ශේෂ්ඨ භෝග පරිශන ආයතනයත් එකට එකතු වෙලා පරිසර හිතකාමී ක්‍රමවේදයක් හඳුන්වලා දුන්න සේනාදල්බුව පාලනය කරන්න. එතනදී අපි භාවිත කරා ප්‍රධාන අංග තුනක්. පළවෙනි අංගය තමයි ෆෙරමෝන් උගුලක් අපි භාවිත කරා. වගාව ආරම්භයේදීම ෆෙරමෝන් උගුල ශේෂ්ඨය ස්ථාපනය කරන්න කිව්වා. ඒ මගින් අපට පුළුවන් සේනාදල්බුවාගේ සුහුඹුල් සතුන් විශේෂයෙන් පිරිමි සතුන් තමයි මේ ෆෙරමෝන් උගුලට අහුවෙන්නේ. සුහුඹුල් සතුන් මේ ශේෂ්ඨයට පැමිණීමේ හැකියාවක් තියෙනවද කියලා අධ්‍යයනයක් කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ විදිහට අපි දේශීයව හඳුනාගත්තා සේනාදල්බුවාගේ බිත්තරවලට හානි කරන පරපෝෂිතය. එතකොට මේ පරපෝෂිතය මගින් සේනාදල්බුවාගේ බිත්තර විනාශ කරන්න ක්‍රමවේදයක් අපි හඳුනාගත්තා. ඊට අමතරව එතනින් පස්සේ අපට තවත් අවස්ථාවක් තියෙනවා සේනාදල්බුවාගේ මේ පැමිණීම. එතකොට කීටය පාලනය කරන්න සේනාදල්බුවාගේ කීටය පාලනය කරන්න අපි වෛරසයක් විශේෂ වෛරසයක් හඳුන්වලා දුන්නා පාලනය කිරීම සඳහා. මේ ක්‍රමවේද තුනම ඉතාමත්ම පරිසර හිතකාමී ක්‍රමවේද. මොනම විදිහකටවත් මනුස්සයාටවත් පරිසරයටවත් පරිසරයේ සිටින අනිකුත් ජීවීන්ටවත් හානිදායක නොවන සාර්ථක ක්‍රමවේදයක්. අපි මීට අමතරව තව පැපොල් වගාව සඳහා
අපි විශේෂ පරපෝෂිතෙක් හඳුනාගෙන ගුණනීය කරනවා. පැපොල් වගාවේ අපි දන්නවා පිටිමකුණගේ හානි ඉතාමත්ම අධිකයි. මේ මේ මගින් පැපොල් අස්වැන්න අපට අඩු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ගෙඩිවලට පිටිමකුණගේ හානිය පැමිණුණාම ඒක මේ අවපැහැවෙනවා. එතකොට මේ ගෙඩියේ රසය වෙනස් වීමක් සිද්ධ වෙනවා. මේ නිසා ඇත්තටම මුල් කාලේ 2007 වගේ වසරවල මේ පිටිමකුණගේ හානි ඉතාමත්ම අධික මට්ටමකට පැමිණුණාම අපි විදේශ රටකින් විශේෂ පරපෝෂිතෙක් හඳුන්ලා දුන්නා. දැනට අපි ලංකාවේ මේ පරපෝෂිතය ගුණනය කරලා ශේෂවලට නිදහස් කිරීමක් සිද්ධ කරනවා. පිටිමකුණගේ හානිය මුල් කාලේම හඳුනාගත්තොත් අපිට මේ පරපෝෂිතය ගිහිල්ලා ශේෂයට නිදහස් කරලා ඉතාමත්ම පහසුවෙන් පිටිමකුණගේ හානිය පාලනය කරගන්න පුළුවන්. මේ වගේ ඉතාමත්ම සාර්ථක ක්‍රමවේද කීපයක් අපි හඳුන්ලා දීලා තියෙනවා මේ පලිබෝධ ගහණය පාලනය කරන්න. මීට අමතරව දැන් මේ වෙනකොට අපි නව පරේෂණ සිදු කරමින් පවතිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මම කලින් සඳහන් කර කුඩිත්තා. කුඩිත්තා පාලනය කරන්නත් වූ විශේෂිත පරපෝෂිතෙක් අපි හඳුනාගෙන තියෙනවා. ඒ වගේම විලෝපිකෙක් හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ ඉබිකිරුමිනි විශේෂයක් හඳුනාගෙන තියෙනවා. මේ විශේෂ අපි භාවිතා කරනවා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා භාවිතා කරන්න පලිබෝධ පාලනය කරන්න. ඊට අමතරව සුදු මැස්සගේ පරපෝෂිතයෝ අපි හඳුනාගෙන තියෙනවා. මේකත් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී ශේෂවලට නිදහස් කරලා සාර්ථක පාලනයක් ලබා ගන්න. ඊට අමතරව තව එක ක්‍රමවේදයක් විදිහට අපි තවත් ක්‍රමවේදයක් අපේ හිටපු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරියක් විසින් හඳුනාගත්ත ගෝවා කොලකන දළඹු සංකීර්ණයේ අපිට ඉන්න ප්‍රධාන ගැටලුවක් තමයි දියමන්ති පිට සලබයාගේ හානිය. මේ සලබයාගේ කීටයා පාලනය කිරීම සඳහා විශේෂ පරපෝෂිතයෙක් හඳුනාගෙන තියෙනවා. කෝටේසියා කියලා නමින් හඳුන්වන මේ විශේෂ පරපෝෂිතය දැනට අපේ විද්‍යාගාර තුල ගුණනය කරලා ගොවි මහත්තුන්ට ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒතර ගෝවා වගාවේදී තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ ගැටලුව කොළ කනවා, ඊට පස්සේ ගෙඩියත් හානි කරනවා. ඒකෙන් අපට මේ වෙළඳපොළ අස්වැන්න අඩුවීමක් සිද්ධ වෙනවා, ගුණාත්මය අඩු වෙනවා. මේක වළක්වා ගන්නත් මේ වගේ පරපෝෂිතයකුත් දැනට උද්‍යාන භෝග පරීක්ෂණ ආයතනයේ විද්‍යාගාරවල ගුණනය කරලා ශේෂවලට නිදහස් කිරීම සිද්ධ කරනවා. එතකොට මේ පරිසර හිතකාමී කුජකර්මාන්තය යොමු වන මේ ගොවි ජනතාවට ඔබ කොයි වගේ පණිවිඩයක්ද දෙන්නේ? පළවෙනි කරුණ තමයි අපි වගා කරන භෝගයට මොන වගේ පලිබෝධයකින්ද හානි කරන්නේ කියන ගැන හොඳ දැනුවත් වීමක් ගොවි මහත්තයාගේ තියෙන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි වගාව ශ්‍රේෂ්ඨ ස්ථාපනය කිරීමත් සමගම මේ අපි දැනගෙන ඉන්න පලිබෝධකයෝ අපේ වගාවට පැමිණෙනවාද, පැමිණෙනවා නම් කොයි වගේ මට්ටමකටද තියෙන්නේ කියන අවබෝධයක් ලබා ගන්න ඕනේ. ලබාගෙන මොකද අපි මෙතනදී ඉතාමත් ඉක්මන් ක්‍රමවේද නෙමේ අනුගමනය කරන්න පලිබෝධ පාලනයට. ඒ නිසා මුල් කාලයේදීම මේ ගහනේ පාලනය කරන්න කටයුතු කරන්න ඕනේ. මේ පරිසර හිතකාමී ක්‍රමවේද අනුගමනය කරන විශේෂ කාරණයක් කියන්න තියෙනවා. විදුලි බුබුල භාවිතා කරනවා නම්, කහපාට විදුලි බුබුල භාවිතා කරනවා නම් වගාව ආරම්භයත් සමගම තමයි මේ විදුලි බුබුල අපි ස්ථාපනය කරන්නේ. එතනදී අපේ එකම අරමුණ, ඒකායන අරමුණ වෙන්නේ මේ සලබයන් ශ්‍රේෂ්ඨයට පැමිණීම වළක්වන්න. එතකොට භෝගයේ ශ්‍රේෂ්ඨය ස්ථාපනය කරන්න කලින් මේ විදුලි බුබුල ශ්‍රේෂ්ඨය ස්ථාපනය කරලා තමයි අපේ භෝගයේ ස්ථාපනය කෙරෙන්නේ. මෙතෙන්දි කියන්න අමතකුණු එක කරුණක් තියෙනවා. අපට හැකිනම් මේ හැම ශ්‍රේෂ්ඨයක් වටේම කෘමි ප්‍රතිරෝධී දැලක් ස්ථාපනය කරන්න. මේ වගේන් අපේ ශ්‍රේෂ්ඨයට ඇතුළු වෙන වෙනත් පලිබෝධකෙන් තවත් පලිබෝධ වර්ග සිටිනවනේ. මේ පලිබෝධ වර්ග පැමිණීම අඩු කරගන්න පුළුවන්. 100%ක් පාලනය වෙන්නේ නැහැ. නමුත් ගහණේ අඩු කර ගැනීමක් කරගන්න පුළුවන් මේ කෘමි ප්‍රතිරෝධී දැල භාවිතා කිරීම. මේ වගේ ඒකාබද්ධ ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් සාර්ථකව පාලනය කරගන්න පුළුවන්. ඉතින් අද ගොවිබිමට අරුණාලු වැඩසටහනින් අපි අවධානය යොමු කළේ හරිත සමාජ ආර්ථික වටපිටාවක් තුළ ක්‍රියාත්මක වන පරිසර හිතකාමී කුසිකර්මාන්තය සහ පලිබෝධ පාලනය සම්බන්ධයෙන්. ඉතින් මේ අවස්ථාවට සහභාගි වෙලා විශේෂයෙන්ම අපේ ගොවි ජනතාව, ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් කුසිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්ෂණ සේවයේ අතිරේක අධ්‍යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහත්මට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ලබන සතියේත් මේ වගේම වෙලාවක මෙවැනි තාක්ෂණික කරුණු සහ අලුත් කුසිකාර්මික තොරතුරු සමගින් ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. එතෙක් ඔබට සුබ සතියක්.